මේ කෝල් එක කරන ගන්න වෙලාවෙත් මේ අරාබියෙන් ඇවිල්ලා අහනවා මෙතන කවුරු හරි ඉන්න ළඟයි මොනවා හරි නංගිට මං කියන්නේ වහ ගන්න කියන්නේ මේ මං සතියක් කාමරේ දාලා හිටිය බක් අඬ ගොඬ නැතුව ඒ රාත්‍රි සිත්තටි ගාන බයින ඉතිරි ගින් අපිට පුතේ කොච්චර වත් ගාන බයින අක්කා කොච්චර දවස් මල් තා වොන් නීති නෑ දාන නීති නෑ ඔකද මං කරා නීති මට එන්න තමයි තව මාස කීයක් තියනද අයිබෝ වේවා සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ පාඩේ මම උපුටාගත්තේ සමාජ මාධ්‍යයෙන්. හරිද? ඉතින් මේ වෙනකොට මේ සහෝදරිය ඉන්නේ සෞදි රටේ කියලා තමයි කියන්නේ. ඉතින් පුළුවන් නම් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඕගොල්ලෝ විදේශ සේවා නියුති කාර්යාංශයට පැමිණිලා ආපු දවස කවදද? මෙයා කොච්චර කල් ඉඳලා මේ දුක් විඳිනවද? ඇයි මෙයා ගැන තොරතුරු හොයන්න බලන්නේ නැත්තේ? දැන් මෙයාගේ කටින්ම කියන වචන ටික ඇහුවට පස්සේ අපෙත් ඇඟ කිලිපොලා යනවා. ඉතින් සමාජ මාධ්‍ය හරි මේ වගේ දෙයක් ප්‍රචාරණය කරන එක ඇත්තටම හොඳයි. මොකද එතකොට පුළුවන් තවත් කෙනෙකුට මේ වගේ දේවල් වෙනවා කියලා මේ සමාජයේ ඉන්න හැම කෙනාටම දැනුවත් වෙන්න. ඉතින් මේ කතාව ඇවෙන්නේ සෞදි වලින්. ඉතින් මම කියනවා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න නිලධාරී මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මේ කෙනාගේ දුරකථන අංකයක් ලිපිනයක් ඒ දේවල් නැහැ. මේ වීඩියෝ එක බලනවා නම් කවුරු හරි පුළුවන් නම් මේ පුද්ගලයන් සම්බන්ධ වෙලා මේකට හරි තොරතුරක් ලබා දෙන්න. ඉතින් මම පුංචි මතක් කිරීමක් කරනවා, මේ වීඩියෝ කවුරු හරි බලනවා නම් මේ අක්කා ගැන සහෝදරිය ගැන තොරතුරක් දන්න කෙනෙක් බලනවා නම් මාව සම්බන්ධ කරගන්න. මාව සම්බන්ධ කරගෙන මටත් මේ සම්බන්ධයෙන් මොනව හරි දෙයක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඒ දේ වෙනුවෙන් අඩුම ගානේ වචනකින් හරි සමාජ මාධ්‍ය හරි මේ පුවත ප්‍රචාරණයක් අරගෙන දෙනවා. මොකද මේ වෙනකොට මේ කෙනාට ුණයකුත් අඩත් තේට්ටම් වෙනවා කියලා එයාගේ වචනෙන්ම එයා කියනවා. ඇත්තටම සතියක් විතර කන්න බොන්න දුන්නේ නැහැ කියලා කියනවා, අතක් කඩලා කියලා කියනවා. ඉතින් මම හනවා ඩොලර්ම විතරක් බලාපොරොත්තු වෙන්නේ නැතිව මේ වගේ දේවල් වෙනවා නම් විශේෂයෙන්ම විදේශගත කරන ලංකාවේ ඒජන්සි වලින් පටවල එව්වට පස්සේ මෙහි ඒජන්සි වලට ගෙනාවට පස්සේ මේ ගෙවල් වලට දැම්මට පස්සේ එතනින් එහාට වෙන දේවල් වලට වගකීමක් ගන්න. විශේෂයෙන්ම සෞදි රට කියන්නේ විශාල රටක්. කුවේට් රටේ මේ වගේ දෙයක් වුණා නම් අනිවාර්යෙන් මේ වෙනකොට මේවට උත්තර ලැබිලා. නමුත් සෞදි වැනි විශාල රටවල මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ටිකක් අමාරුද කියලා අපි අහනවා. මොකද තානාපති කාර්යාල තියෙනවා, තානාපති කාර්යාල නිලධාරීන් ඉන්නවා. එතකොට මේ පුද්ගලයන්, මේ කාන්තාවන්, එතකොට පිරිමි පුද්ගලයන් ඒ රටවල් වලට ගිනිය ගන්න විදේශ සේවා කාර්යාල තියෙනවා. එතකොට ඒජන්සි ඒ වගේ දේවල් වලට ඇයි කෙනෙක්ව නිවසකට දැම්මනම් ඒ කෙනාට කරදරයි කියලා අවුරුද්දයි මාස ගාණක් තිස්සේ කියනවනම්, මාස හතක් තිස්සේ කියනවනම් මේ කෙනාට කරදරයි කරදරයි කියලා ඇයි මේ දේවල් ගැන හොයලා බලන්නේ නැත්තේ? ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියන සිස්ටම් එක නම් ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ
තවත් ලාංකික කාන්තාවක්ගේ පෙට්ටියක මල කඳක් ලංකාවට ගෙන්න ගන්නද වැඩ හදන්නේ කියලා තමයි අහන්න තියෙන්නේ. ඉතින් මේ කතාව අහනකොට ඇත්තටම ඇඟ පොළා කිලි පොළා යනවා. දුකයි, මොකද අපිත් මේ රටවල දුක් විඳිනවා. මේ රටවල් වල වගේම අනිත් රටවල් වල ගොඩක් ගෘහසේවිකාවන් ප්‍රශ්න වලට, ගැටළු වලට මුහුණ දෙනවා. සමහර ගෘහසේවිකාවන් හැමදේම හිතේ තද කරගෙන කාටවත් කියන්නේ නැත, අවුරුදු දෙක කට්ට කනවා කියලා එහෙම කරනවා. නමුත් තවත් සමහරුන්ට ඒ දේවල් කරගන්න බැරි වෙනවා. ඉතින් මෙයා කියනවා නිතරම ගෙදරට කතා කරන්න එපා, මාව මරයි කියලා. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ ගෙයක් ඇතුළට කොටු වෙලා ඉන්නකොට කවුරු හරි දුරකථන මාර්ගයෙන් හරි මේ දේවල් කරනකොට මම හැමදාම වීඩියෝ පට මේවට දාලා තියෙනවා. ඔයා ගෙයි ඇතුළේ ඉඳගෙන ඔයාට පිට වෙන්න වටේ මිනිස්සු කොච්චර උත්සාහ කරත් ඔයා ඉන්න තැනු අනුව, ඒ කියන්නේ ඔයා ඉන්න ස්ථානය අනුව, ඒ දේවල් වලට ලං වෙන්න බෑ ගොඩක් වෙලාවල් වලට. මොකද සමහරක් වෙලාවල් වලදී ඒ එතන ඉන්න හාම්පුතාලා එක්ක කොහේ හරි රජ නිලධාරියෙක් නැත්තම් පොලිසියෙක් වැඩ කරන්නේ. ඒගොල්ලොන්ට සමහරක් විට ඒ රටවල තියෙන තැන වැඩි. අපි මොනවා හරි කිව්වොත් අපේ දේවල් සතමහකට ගණන් ගන්නෑ. ඉතින් මම කියනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් දාලා නම් තියෙන්නේ, ඒ දේවල් කරලා නම් තියෙන්නේ. මේ වගේ දේවල් සමාජ මාධ්‍යවල දාලා, සමාජ මාධ්‍ය මේ වගේ දේවල් ප්‍රචාරය වෙලා මේ වගේ දේවල් ඕගොල්ලන්ට පේන්නේ නැත්තම් දැන්වත් මේ ගැන හොයලා බලන්න මේ මිනිස්සයා ඉන්නේ කොහෙද, ඇයි මෙච්චර කරදර කරන මිනිස්සෙක්ගොත් ඒ ගෙවල් වලට දෙන්නේ. ඕගොල්ලෝ සිස්ටම් එකක් හදන්න. ඕගොල්ලෝ දන්නවා දැන් මේ රටවල් වල වගේම ඕගොල්ලෝ ඉන්න හැම රටකම ඔයා දන්නවා ඔයාගේ ඒජන්සියෙන් නිවසකට ගෘහ සේවකයෙක් දෙනකොට, සේවිකාවක් දෙනකොට ඒ ගෙදර කරදරයි නම් එතන පොඩි මාක්කයක් දාලා තියන්නේ ඒ තැන. ඊට පස්සේ ආයි සේවිකාවක් ලබා දෙන්න එනකොට ඒගොල්ලොන්ට උපදෙසක් දෙන්න, සේවකයෙක් නොදී ඉන්න බෑනේ, අනිවාර්යෙන් දෙන්න වෙනවනේ. ඒගොල්ලොන්ට උපදෙසක් ලබා දෙන්න, ඔයා ගෙදරට සේවකයෙක් දෙනකොට මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන, ඒ දේවල් කරන්න එපා, වෙලාවට මේ දේවල් වෙන්න ඕනේ, එහෙම කියලා ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒ දේවල් කරන්න, හරි තැනක් හදන්න, හරි සිස්ටම් එකක් හදන්න ඇත්තටම හොඳයි. දන්නවද? ඉතින් මම කියනවා මේ වීඩියෝ පාටේ ඔයගොල්ලෝ බලන්න ඇති. ඉතින් මේ කෙනා ගැන තොරතුරු අත් නැහැ. ඇත්තට මේකේ පින්තූරයක් ගන්න විදියක් නැහැ, ෆොටෝයක් ගන්න විදියක් නැහැ. මොකද වෙන කෙනෙකුගේක් අපේ වගේ දාගෙන කියන්න බෑ. මේ හඬපටේ සමාජ මාධ්‍ය දැම්මේ මගේ වීඩියෝ බලන තව කෙනෙකුට හරි මේකෙන් මොනවාරි අවබෝධයක් ගන්න. ඔයත් සමහරක් විට ගෙදරක හිර වෙලා ඇති, ප්‍රශ්න පිට ඇති. නමුත් හැමදේම හිතේ තද කරගෙන ඉන්න එපා. ඔයාට ලිංගික අධත්තේට්ටම් වෙනවා නම්, පහර දීමට ලක් වෙනවා නම්, ඔයාට මාස ගානේ පඩි දෙන්න නැත්තම් අනිවාර්යෙන් ඔයා ආපු ඒජන්සිය සම්බන්ධ කරගන්න, ඒ රටේ තානාපති කාර්යාල සම්බන්ධ කරගන්න. නැත්තම් ඔය කවුරු මොන කයිය ගැහුවත් ඒ කිසි කෙනෙකුට වෙනද කිසි දෙයක් කරන්න බෑ. ඒ ආයතන හරහා තමයි ඕගොල්ලන්ට සාධාරණයක් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි මේ දේවල් සමාජ මාධ්‍යයට දාන්න පුළුවන්. මොකද මේ වගේ දේවල් පැමිණිලි ඉදිරිපත් කරාට පස්සේ ඒ දේවල් ගණන් ගන්න නැතුව වගේ ඉන්නවා නම් ඒකට පුළුවන් අපිට හඬක් නගන්න, ඇයි මේ දේවල් ගැන හොයලා බලන්නේ නැත්තේ කියලා. ඉතින් පුළුවන් නම් මම කියනවා මේ වීඩියෝ පටය තියෙනවා සමාජ මාධ්‍යයේ, ඕගොල්ලොත් මේ වීඩියෝ පටය හොයාගෙන ඒකට වීඩියෝක් කරන්න, මේ කෙනාගේ සම්පූර්ණ විස්තර නම ගමත් එක්ක සමාජ මාධ්‍යයට දාන්න. මොකද අපි මේකට එකතු වෙලා හඬක් නැගුවොත් මේ සහෝදරිව අනිවාර්යෙන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් තැනට වැඩ කරන්න පුළුවන්. මොකද එහෙම කරපු දේවල් ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. තනියෙන් හඬක් නගන වැඩිය කට්ටියත් එක දෙයක් කරනවා නම් ඒක තමයි වටින්නේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් පුළුවන් නම් මේක දැනුවත් කරන්න, මහ කට්ටිය ගැස් තැරෙන්න, ඩොලර් විතරක් බලාපොරොත්තු වෙන්න එපා, සල්ලි විතරක් බලාපොරොත්තු වෙන්න එපා. මිනිස්සුන්ට කරදරයක් වුණාට පස්සේ ඒ දේවලුත් හොයලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. දැනුවත් වෙන්න, තව කෙනෙක්ව දැනුවත් කරන්න. පරිස්සමෙන් බුස්සරණයි හැමෝටම.